Iya, mitra nih. Facebook එකට ඇතුලේ අද මම දැක්කා විහිළු තහලුවක් යනවා. ඉතින් පළාත් මට්ටමින් එක එක්කෙනා එක එක්කෙනාට විහිළු කරමින් යන වෙලාවක්. ඉතින් පළාත් මට්ටමින් සිංහල ජාතිය, බෞද්ධ පිරිස්, අපේ කතෝලික මිත්‍රයන්, මුස්ලිම් ජනතාව බේද බින්න කරමින් මේ කරගෙන යන මේ විහිළු තහලුව ගෙනියන්නේ Facebook තුලින් ඔයගොල්ලොන්ගේ අවධානය ගලවන්න හදන්නේ මොකටද? ඒ තමයි ව්‍යවස්ථාව. ඒ නදුනා ව්‍යවස්ථා මරුගුලින් ඔගොල්ලොන්ගේ අවධානය ගලවන්නේ හදන්නේ ව්‍යවස්ථාව තුළින් ගේන යනවා පළාත් නමේට කඩලා පොලිස් බලතල ඉඩම් බලතල දීලා රට යුද්ධකින් දිනා ගන්න බැරි වෙච්ච රට ඡන්දකින් පෑනකින් ඇග්‍රීමෙන්ට් එකකින් ඒ කියන්නේ මේ රට බෙදලා දෙන්න හදන අවස්ථාවක්. මේ ගැන අවධානය ඔගොල්ලොන්ගෙන් ගලවන්න තමයි වෙනත් විදියකින් මේක පාවිච්චි කරලා Facebook එක තුලේ වෙනත් මාතෘකාවක් මතු කරලා මේ ඉස්මතු කරලා ඔයගොල්ලන්ට මේ දීලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ ඉන්න මේ වෙලාවේ සතුටින් ඉන්න වෙලාවේ විහිළු තාලු කරන වෙලාවේ මොන විදියට සතුටින් හිටියත් Facebook එක තුල අවධානය කඩන් දෙපා රට බෙදන් යන මේ කූට කුමන්ත්‍රණය ගැන අවධානයෙන් ඉන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ග කතෝලික ජාතින් අතර ගැටුමකුත් සැරින් සැරේ මතු කරනවා. මේ ගැනත් අවධානයෙන් ඉන්න. මේකත් ජාතින් අතර ප්‍රශ්නයක් නෙමෙයි. මේකත් හදිසි නීති යටතේ ඊළඟ මැතිවරණයකට එන්න මේගොල්ලෝ සරසන කූට කුමන්ත්‍රණයක්. හදිසි නීතියක් ඇතුළතදී ඡන්දෙකට ඇවිල්ලා රටේ ඉන්න ප්‍රබල පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන මේගොල්ලන්ට ඕන දේ කරන්න තමයි මේගොල්ලෝ මේ සැරසෙන්නේ. ඉතින් මේගොල්ලන්ට ඕන දේ කරන්න ඉඩ ඇරලා අපි අපේ අවධානය පැත්තකට ගන්න නැතුව අපි මේ Facebook එකේ සතුටින් විහිළු තාලුවෙන් ඉන්න ගමන් අවධානය තියාගන්න ව්‍යවස්ථා වෙනවා. ව්‍යවස්ථා මරුගුලෙන් පළාත් නමයකට පොලිස් බලතල ඉඩම් බලතල දෙන්න යනවා කියන එක අවධානය තියාගන්න. ඒකෙන් රට බෙදෙන්න යනවා කියන එකත් මතක තියාගන්න. අවධානය කඩන්නයි මේ සැරසෙන්නේ. අවධානය තියාගන්න රට අනතුරේ.